ජනතා විමුක්ති පෙරමුණ කියනවා දැන් ඔවුන් වෙන ජනාධිපතිවරණේ කෝටියක ඡන්ද තොගයක් ලබා ගන්නවා කියලා. කෝටියක් නෙවෙයි අද ඉන්නවා ප්‍රධාන අපේක්ෂකයෝ 3 දෙනෙක් ඉන්නවා. තව 4 වෙනියෙකුත් ඉන්නවා. වෙනසරවල් වල වගේ කෝටි ගණන් හම්බෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා 150කට වැඩිය උපරිම 155ක් ගනි. අපි කෝටි ගණන් කියන්නේත් නැහැ. 60-70 කියන්නේ නැහැ. බිමේ ඇත්ත தত্ত্ব ඒකයි. මමත් මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ගණන් දේශපාලනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ බිමේ තියෙන தත්ත්වේ ඕකයි. ඉතින් ඒ නිසා බොරුවට ඔය ගණන් හිලව් රට ඉදිරිපත් කරලා ලෝක ඉදිරිපත් කරලා මිනිස්සු මුලා කරන්න ඡන්දදායක මුලා කරන්න මේවා කරන්නේ. ඉතින් අපි දැක්කම තුරන කොමිෂන් එකේ කියලා තිබුණා එක එක ඔය සමීක්ෂණ එක එක කතා අහන්න එපා යථාර්ථවාදීව ජනතාවට හිටලා ඡන්ද දෙන්න කියලා. ජනතාව යථාර්ථවාදීව හිටලා දැන් තියෙන தත්ත්වෙ දිහා බලලා ඡන්ද දෙයි. දැන් අනිත් එක අර කලින් ඔය ඡන්ද විහාර පටන් ගත්ත කට්ටියට දැන් හැටි වැටිලා. දැන් අපි දන්නවා හැම වෙලාවෙම මමත් මේ හැම ජනාධිපතිවරණයකටම වාගේ ඉදිරිපා මේ අපි වැඩ කරලා තියෙනවා. ඉදිරියෙන් අපි කටයුතු කරලා තියෙනවා. මේ සැරෙත් අන්තිම සති දෙකේ තමයි ජනාධිපති අපේක්ෂකයාගේ ජය තහවුරු වෙන්නේ. ඒක දැනට රයිල් මහත්තයා පැත්තට ජනාධිපතිතුමා පැත්තට හැරිලා තියෙනවා කියන එක තමයි බිම දිහා බලපුවම පැහැදිලිවම අපිට පේන්න තියෙන්නේ. ඒකයි කියන්න තියෙන්නේ. අවසන් ප්‍රශ්නය හිතපමාතුතුමින් දැන් නාම රාජපක්ෂ මන්ත්‍රීවරයා කියලා තියෙනවා දැන් ගිය ආයත නැවත පක්ෂයට එන්න පුළුවන් කියන ප්‍රකාශයක් කරලා තියෙනවා. මේක කොහොමද? නැත්නම් නාම රාජපක්ෂ මහත්තයා ගිය ආයතයට එන්න පුළුවන් කියලා කියනෝනම් ගිය අය එනවනම් ගන්නවනම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් අපි ඉල්ලීමක් කරා මේ වැඩේ කරන්න එපා. අපි එකතු වෙලා පක්ෂයක් හැටියට රයිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝග ලබා දෙමු කියලාද. ඒකට ඒ පක්ෂය හැටියටත් එතුමා තමයි ගොඩක්ම විරුද්ධ වුණේ. ඉතින් ඒකෙන් තමයි අද එතුමාටත් ඔය හරි අමාරු ඡන්ද ව්‍යාපාරයක් කරන්න යනවා ගැවට පේන්නේ. එහෙම නැතුව පහසුවෙන්ම එතුමාගේ ගමනත් එතුමාට යන්න තිබුණා. එතුමා මීට වඩා උපක්‍රමශීලී වුණා නම් ඊට වඩා බුද්ධිය පාවිච්චි කරා නම් ඉතින් මන් දන්නේ ඒගොල්ලෝ එන ගණි. ඉතින් මම නම් මේ ආයේ මොන සැලුන්දර අස්සේවත් ඔය පක්ෂි අස්සේට මම එන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතේ හුඟා දෙනෙක්ගේ අපේ එළියට ආපු අයගේ මතේ ඒකයි. කවුරුවත් එළියට යන්නේ නැතුව ගෙඩිය පිටින්ම තියාගෙන තමන්ගේ වැඩේ කරන්න තිබ්බ අවස්ථාව නැති කරන්න දැන් ඉතින් මොනවද කතා කරත් වැඩක් නැහැ කියන එකයි මම කියන්නේ. Today our concern is, are we going to pay our tax? Okay, stop. We will pay the tax. Api badu gevum. Jaya gamu Sri Lanka, agen patan gamu.